පැසිෆික් සාගරයේ අවට වර්ධනය වී පවතින සුලිකුණාටු තත්ත්වයක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් පහව යන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ දැනට නිරිත දිග කොටසේ තියෙන වර්ෂාපතනය ප්‍රමාණාත්මකව අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. 6-7 වගේ දිනයන් එනකොට මේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑම් පැත්තේ තියෙන විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලටත් මෙම වර්ෂාපතන ලැබීම හේතු කොටගෙන යන්තා දුරට ජලාශවල ජලය එකතු වීමක් තියෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ වශයෙන්ම ජලාශවල ජලය ලැබෙයි කියන ගැන අපිට කියන්න අමාරුයි. බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 30-50 අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව දිවයින හරහා තියෙන සුළඟේ වේගයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. පුත්තලම ඉඳන් මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත්තීරයත්, කොළඹ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත්තීරවලත් සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය හමුවේ නිල්වලා, ගින්, කළු ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පවතින අතර එම ගංගාවල දිය නෑම පිහිනීම සහ ජල ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. නිල්වලා, ගින්, කළු ගඟේ සමහර ප්‍රදේශ, අත්තනගලෝය, බෙන්තර ගඟ කියන ගංගාවේ ජල මට්ටම් සැලකියුත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම මේ ගංගාවල පහළ ප්‍රදේශවල ඇතැම් ස්ථාන සුළු වශයෙන් ගංවතුර බලපෑමට ලක් වෙලා තිබෙනවා. මේ ගංගා සැලකියුතු මට්ටමේ ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවදානමක් නොමැති බව සඳහන් කරන්න කැමති. සැලකියුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනය මේ ගංගාවල ධාරා ප්‍රදේශවලට ලැබුණොත් මේ ගංගා ඉක්මනින් ගංවතුර තත්ත්වයකට පත්වීමේ හැකියාවක් පවතිනවා. ගින්, නිල්ලලා, කළු ගඟ, ඒ වගේම අත්තනගලෝය කියන ගංගාවල ජල මට්ටම ඉහළ මට්ටමක පවතින නිසා දිය නෑම පිහිනීම හෝ ඔරුපාරු පැදීම වැනි කටයුතු වලින් ඇත්වීම වඩා සුදුසු. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය වියලි කලාපයේ ජලාශ පිරෙන තරම් ප්‍රමාණවත් නොවන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. ප්‍රධාන ජලාශ රාශියක් කේන්ද්‍රගත වෙලා තියෙන වියලි කලාපයේ ආශ්‍රිතව මේ ලැබුණු වැසි ප්‍රමාණවත් නැහැ ජලාශ පිරෙන තරමට. අද වෙනකොට ජලාශවල ජලධාරිතාව පැවතිය යුතු ජලධාරිතාවෙන් 100.26 කරාඩි 787,000 වගේ තමයි මේ වෙනකොට ජලාශවල ජලධාරිතාව පවතින්නේ. ප්‍රධාන ජලාශ 73 ජලධාරිතාව 30%කට වඩා අඩු ජලාශ 35ක් පමණ තියෙනවා. ජලාශ 15ක පමණ ජලධාරිතාව 10%කටත් වඩා අඩු මට්ටමේ තමයි තවමත් පවතින්නේ. දිවයිනට බලපා ඇති සුළං සහිත වැසි තත්ත්වය හමුවේ දිවර ජනතාව සිය දිවර කටයුතු වලින් වැළකී සිටියා. ගොඩබිම ආශ්‍රිත ආසන්න මුහුදේ රැකියා කරන කුඩා යාත්‍රා සඳහා අපි අවවාදාත්මකව නියෝජනයක් නිකුත් කරලා තියෙනවා. අපි හැබැයි දීවර කටයුතු වලට යන්න එපා කියලා නැහැ. බහුදින දීවර යාත්‍රා ගැඹුරු මුහුදේ රැකියාව සඳහා යන්නේ. ඒ නිසා ගැඹුරු මුහුද ආශ්‍රිතව කාලගුණ තත්ත්වයේ ගැටලුවක් නැති නිසා බහුදින දීවර යාත්‍රා සම්බන්ධයෙන් පෙර පරිදිම රැකියාව සඳහා යාමේ අවස්ථාව තියෙනවා. හම්බන්තොට දීවර වරායෙන් මේ මාසේ දෙවනිදා රැකියාව සඳහා පිටත්ව ගිය කුඩා දීවර යාත්‍රාවක් දීවරේ 3 දෙනෙක් එක්ක නැවත පැමිණලා නැහැ. අපි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කරලා මේ යාත්‍රාව සොයා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් පවතිනවා. මේ අතර ඊයේ රාත්‍රියේ පානදුර සහ වාද්දුව ප්‍රදේශවලට හමාගිය දැඩි සුළං තත්ත්වයක් හමුවේ ස්ථාන දෙකකින්ම ගස් කඩාවැටීම් සිදුවීම් වාර්තා වුණා. මේ හේතුවෙන් පානදුර කර්මාන්තපුරයට පිවිසෙන මාර්ගයේ ධාවන කටයුතු වලටද බාධා එල්ල වී තිබෙනවා. කළුගඟේ ජලමට්ටම ඉහළ යාම හමුවේ රත්නපුර ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වී තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වී තිබුණා. මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 4ක් සඳහා නිකුත් කළ නායාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එය අනුව ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.
රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.